එක්සත් ජනතා නිදහස් සංධානයේ විශේෂ නියෝජිත හමුවක් එහි ලේකම් තිලංග සුමතිපාල මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්ුණා. ඉදිරි ජනාධිපතිවරණයේදී සහය දක්වන්නේ කුමන පාර්ශ්වයකටද යන සම්බන්ධව මෙහිදී සාකච්ඡා කර තිබෙනවා. අද අපි තීන්දුව කරේ ශ්‍රේණිකායි දහස් පක්ෂයේ අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමේ තත්වයට වඩා සුදුසු මේ වෙලාවේ ජනාධිපතිවරණයේදී අපේ ප්‍රතිපත්තිවලට සුදුසු එකඟ වෙන පිරිසක් සමග සාකච්ඡා කරලා අපේ පක්ෂය ඒ අයත් එක්ක සන්ධානගත වෙලා කටයුතු කරනවා. නැහ අපි වර්තමාන රජයත් එක්ක කටයුතු කරන කිසිම බලාපොරොත්තුවක් නැහැ. අපිට අනිත් විපක්ෂයේ ඉන්න පක්ෂ දෙකක් තියෙන්නේ ප්‍රධාන වශයෙන්. එකක් සමගි ජන බල වේගේ, අනිත් එක ජාතික ජනබල වේගේ. අපේ බහුතරයක් දෙනාගේ ලොකු විශ්වාසයක් නෑ ජාතික ජනබල වේගයත් එක්ක කටයුතු කරන්න. ඒගේ අත්දැකීම් තියෙනවා 88-89ත්, ඒ වගේම 71ත්. ඒ නිසා අපේ සිරිමා මැතිණියගේ පාලන කාලයට විරුද්ධව කටයුතු කරපු, ඒ වගේම වාමාංශික දේශපාලනයේ විද්වතුන් විශාල පිරිසක්, විජය කුමාරතුන් ගැන ඇතුළු විශාල පිරිසක් එක්ක ප්‍රශ්නයක් ඇති වෙච්ච ඝාතනය කරපු ධාරාවක එක්ක කටයුතු කිරීම පිළිබඳ විශාල අකමැත්තක් අපේ බිමේ තියෙනවා. ඒ නිසා අපිට මේ වෙලාවේ බහුතරයක් දෙනාගේ අදහස සමගි ජන බල වේගයත් එක්ක සාකච්ඡා ආරම්භ කරන්න, ඒ වගේම වාමාංශික දේශපාලනයේ නීලී සිටින කණ්ඩායමත් එක්කත් සාකච්ඡා ආරම්භ කරනවා. මේ බලවේග දෙකත් එක්ක අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එක පැත්තකින් මේ පක්ෂයේ අර්බුදය ඇති කරපු නිමසිරි පාසිල්ල මැතිතුමා ඇතුළු කණ්ඩායම වාරණ නියෝග විශාල සංඛ්‍යාවක් අරගෙන යනවා. අනික් පැත්තෙන් නායකයෙක් විදියට මෛත්‍රීපාල සිසිල මැතිතුමා ගෙනාවා විජයදාස රාජපක්ෂ මැතිතුමා. ලංකාවේ පළවෙනි වතාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නැත්තම් අධිකරණ ඇමතිවරයාට එරෙහිව අධිකරණයෙන් වාරණ නියෝග ගණනාවක් නිකුත් කරලා තිබෙනවා. ඉතින් මේ දෙගොල්ලොම කරපු වැරදි ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලයේ විදියට අද පාක්ෂිකයා තමයි දුක් විඳින්නේ. ඡන්දයක් අට උඩ තියාගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මරා දැමීමේ ක්‍රියාවලිය තමයි ඔවුන් අතින් අද සිද්ධ වෙමින් තිබෙන්නේ. ඒ නිසා අපිට නිහඬව ඉන්න බෑ ශ්‍රී ලංකාකාරයෝ විදියට. අපි ඒ වෙනුවෙන් අපිට කරන්න පුළුවන් ක්‍රියාදාමයන් ඉස්සරහට ගෙනියනවා අපි. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති නිමල් සිරිපාද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් එම පක්ෂ මධ්‍යම කාරක සභාව අද රැස් වුණා. මෙලෙස මධ්‍යම කාරක සභාව රැස්වීම නීති විරෝධී බවටයි පක්ෂයේ හිටපු සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ. ඒ සම්බන්ධව නිමල් සිරිපාද සිල්වා හා මහින්ද අමරවිර යන මහතුරුන් අද මෙලෙස අදහස් පළ කළා. කවුද කියන්නේ? ඔබලා හිටපු සභාපතිවා. අයියෝ පොඩක් ඔළුවේ අවුලක් ඇති. ඔළුවේ අවුලක් තියෙන කෙනෙක් තමයි හිම කියන නම් කියන්නේ. තිලංග සුමතිපාල මහත්තයා පැත්තේ සාකච්ඡා තිනවා. ඔබතුමාල මෙහෙ සාකච්ඡා තිනවා. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා එක එක පැතිවල තිනවා. මොකද්ද කියන්නේ? ඔක්කොම ගංගාවල් එකම මූද කියන්නේ. ඒ කියන්නේ ගංගාවල් ටික ඔක්කොම අතු ගංගා එකතු වෙන්නේ නැද්ද? එකතු වෙන එතපෙන් තමයි මේ යන්නේ. මේ අතර මධ්‍යම කාරක සභාව රැස්වීමෙන් අනතුරුව එම පක්ෂයේ නව දිස්ත්‍රික් හා ආසන සංවිධායකවරුන් පත් කිරීමද සිදු කෙරුණා. විශේෂයෙන්ම දුමින්ද ඉසානායක මැතිතුමා හා මාහට එරෙහිව තිබූ කඩුවෙල නඩුවේ ඒ වාරණ නියෝගය ඉවත් කරලා තියෙනවා. නමුත් අනිකුත් පාර්ශ්වයේ අයට තියෙන වාරණ නියෝගයන් එලෙසම පවතිනවා. ඒ අනුව අපට කිසිම නීතිමය බාධාවක් නැහැ මේ රැස්වීම කැඳවීම පිළිබඳව. මම හිතන්නේ අද ඔබතුමාලට පේන්න ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අදින් පස්සේ කොටස් දෙකක් නැහැ. සියලුම සංවිධායකවරුන්ට වර්තමාන වැඩබලන සභාපතිවරයා විදිහට නිමා සිරිපාසිල්ල මැතිතුමා සංවිධායක පත්වීම් ටික ලබා දුන්නා. දේතුමා බලාපොරොත්තු වෙනවා අද නොපැමිණි කට්ටියටත් කිසිම අඩුවක් කරන්නේ නැතුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒ තිබිච්ච වගකීම සියලුම වගකීම් ටික බාර දෙන්න එතුමා සූදානම් වෙලා ඉන්නවා. අටවෙනිදා රැස්වීම තියෙනවා. අටවෙනිදා රැස්වීම ඇවිල්ලා බලන්න මොකද්ද වෙන්නේ කියලා. පහුගිය කාලේ තිබ්බ රැස්වීම වගේ නේ තාමත් හොඳ රැස්වීමක්. පිටින් කොහෙන්වත් ගේන්නේ නැතුව හම්බන්තොට දිස්ත්‍රික්කේ ජනතාවම එකතු කරගෙන අපි අම්බලන්තොට නගරේ පවත්වනවා. දැන් කියන්නේ පොහොට්ටුව පරද්දන්න පුළුවන් තත්ත්වයක නෑ. පොහොට්ටුවගේ ගැටලුවක් නෙමෙයි. අපි එහෙම කවුරුවත් පරද්දන ගැටලුවක් නෙමෙයි තියෙන්නේ. මේ දැන් මෙතන තියෙන්නේ අපි දිනන ගැටලුව.